සම්බ සම්බුදු සරණයිස දැවතුනේ. බුදුපියණන් වහන්සේ නබක් ලොවට පහලවීම නිසා අපට අපගේ ජීවිතවල සැඟවන ගුණ ධර්ම වතුකර ගැනීමට අවස්ථාව උදාවී ඇත. දාම වටහා ගැනීමත් පුහුණුවීමත් ඉතා දුලබ මෙන්ම අගනාදයකි. ලොව වෙසෙන්න්නන්ගෙන් ඉතා සුළුතරයකට පමණක් උදාවන මෙම මහගු අවස්ථාව ඔබාත් නොහරින්න. සැදැවතුන ඔ ශ්‍රලේ කිරීම බලාපොරත්තුවන ධර්මදශනාවත්. තුම්ශ්‍රි සද්ධරමයෙන් විපුල පරනලා සසරගමන ජයගන්නට ඔබ හට කුසලා නිසංසයක්ම වේවාහි ප්‍රාර්ථනා කරමින් ඔබා අප කෙරහි අනුකම්පාවෙන් බෞද්ධයා රූපවාහිනයේ මේ පෑරණියමිත දායකත්ව ධර්මදේශනාව සිදුකිරීම සඳහා බෞද්ධ්‍යයාරූපවාහිනී මැදිරයට වැඩමකළ පூචපාද කෝරලයාගම සරණතිස්ස ගෞරවනිය ස්වාමින් වහන්සේ අපි පළමුුවෙන් සාධනාධදී නමස්කාර පූරක පිළිගනිමෝ සාධෝ සාධෝ සාදෝ. මෙමධර්ම දේශනාව සඳහා සැදැහැති දායකත්වය ලබා දෙෙනවා දියතලාව කහගොල්ල පදිංචි Pජ. ශ්‍රියාවතී මහත්මියය ප්‍රදහන Rයම් සෝමාවතිී මහත්මිය කරුණාවතී ඉඹුල්ගම මහත්මිය සහPGG ජයසිරි මහතා. මන්තාචක්කවාලිු රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයන් බදන්තා දම්මස් සවන කාලු අයන් බදන්තා නමුතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මිසු අප පටිහතඥාන චාරස්ස දස බල දරස්ස චතුවේසාරජ්්‍ය විසාරය දස්සෙ සබ්බ සත්තුත්තමස්ස දම්මිසරස්ස දම්මරාජස්සෙ දම්මසාමිස තතාාගතස්සෙ සබ්බ්nnyුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙතු වරහතු සබ දම්මිසු අප ටිහතඥානචාරස්ස දස බල දරස්ස චතුවිසාරජජ්‍යවිසාරදස්ස සබබ සතුත මස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස තාගතස්ස සබ්බ්ුණු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවෙතු අරහතු සබබ දම්මිසු අප ටි හතඥානචාරස්ස දස බල දරස්ස චතුවිසාරජ්ජ්‍ය විසාරදස්ස සබබ සතු තමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස ධම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුණෝ සම්මාසම්බුද්දස්ස සද්ධන මශ්රාවක සැදහවත් දසසිල්මෑණියන් ප්‍රධාන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් සියලු දෙනාම සූ දානං වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටස දේශනා කරවගන ධර්ම ගෞරවේ පෙර දැරි කරගෙන දේශනාගත ධර්මේ ශ්‍රවනය කරන්ඩ එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කර ගණ්ඩත් නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිතිභවයකින් සැනසෙන්ඩත් අවසානී ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක තුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරින් එතරවීමේ බලාපොරොත්තු ඇත්තුුව එ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත්කරගැනීම සඳහා මේ උතුම්මූ ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරගෙන පින්නතුනනි අද ධර්මදේශනාවේ මාතෘකාම හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ භාග්‍යතුන් වහසේ දේශනා කොට වදාල තවත් ඉතා වටින ගාථ රතනය මේ ගාථ රථනය තුළ මේ ලෝකයේ තියෙන දුර්ලබම කාරණා කීපයක් පැහැදිි කරනවා සුකෝ බුද්ධානන් උප්පාදූ මෙ කියන ගාථ රතනේ මලින්ම පැහැදිලි කරන්නේ ලොවතුරා බුදුරජාණන් වහන්සේගේ උපත බොහෝම සැප සහිතයි ඒවගේම ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උපත ඉතාම දුර්ලබයි සුකා සද්ධම්ම දේශනා ධර්ම දේශනාව ධර්ම ශ්‍රවණය කරට ලැබීම ලෝකයට මහත් ව සැපයක් සුකා සංගස්ස සා මගගී සංගයාගේ සමගී ලෝක සත්්‍යයාට මහත් වූ සැපයක් සමගගානං තපුූ සුකෝ සමගියූන්ට තපස මහත් වූ සැපයක්. එදට මෙතන සඳහන් කලා මේ ලෝකයේ සැප සහිත කාරණ හතරඒවගේම මේ කාරණා හතරම ඉතාම දුර්ලභ කාරණා හතර පළවෙනි කාරණාව අපිටිකක් සාකච්ඡා කළුත් සුකෝ බුද්ධානං උප්පාදුරුව බුදුරජාණන් වහන්සේගේ උපත සැපයක් නමුත් භාගිතුන් වහසේ නමකගේ උපත මේ ලෝකයේ පරම දුර්ලබ කාරණාවක්. එක තැනක සඳහන් කළා භාගිතුන් වහසලගේ දුර්ලබ බෞකොච්චරද. දුල්ලබූ බුද්ධ පාදුව එ බුද්ධුවත් පාදී ඒ තරන් දුර්ලබ වෙන්නේ ලොවතුරා බුදුභවෙනුවේ. පාරමිතාපුරන උතුමංගිතියන දුර්ල බව. සාමාන්‍යින් අපි සමාජි බුදුවෙන්ඩ පාරමිතාපුරන බොහෝ දෙනාගෙන අහනවා. මගේ අරමුණත් බුද්ධත්වයයි මගේ අරමුණත් බුද්ධත්වයයි මගේ අරමුණත් බුද්ධත්වයයි කලකන ඕන තරන් අය සමාජය නැතුව නෙමයි. නමුත් මේ හැම දෙෙනම බුදුවෙේද. ප්‍ර්න බදුරජාණන් වහසේ යන් භික්‍ෂු සංගයත් ඇැහුවා එක් හොයි වෙලාවිද තුන්වෙනි වතාවට යමක මහා ප්‍රාතිහාරරි ගණ්ඩ බරෘක්ක මූලයෙන් දක්වුලා අපි බුදුරජාණන් වහසේ හත්වෙනි වසගත කරන්න වැඩම කරන්නේ තවතිසාාවට තවතිසාාව තුන්මාසයක් වස්සමාදන් වෙලා පවාරණය කරලා ඉගර වෙලා තමයි භාගිතන් වහසේ මනුස්සලෝකට ආයයිත් වඩින්නේ නමුත් පිනතිනි ගණ්ඩබ රුක්කමූලට එකතුවෙච්ච පිරිස යමක මහා ප්‍රාතිහාරි බලන් කෝටි ගානක් මේ කෝටි ගානක් මිනිස්සු පාතිහාරය බලල ගියනයපහු ආයෙත් කවදදා අපේ භාගිතුන් වහසේ දකින්නේ කියලා නතරවෙලා බලන්නවා දව අසු තුනක් බලාගෙන හිටියා. ඉට පස්සේ හනුවස්වාමීණී භාගිතන් වහස කවද්ද අපි දකිින් මනුස්සලෝකට වඩින්න කියලා මුගලන් මහරහතන් වහසගේ. මුගලන් මහරහතන් වහසේ එනම් ම එනකංන්්ටිකක් ඉඩ කියලා මහමෙර ඇතුළෙන් කිමිදිලා භාගිතන් වහසගේ සිරිපතුල ලඟ මතුවෙලා අහනවස්වාමීණ මනුලොවට කවද්ද වඩින්නේ. ගලානේ තවදවස් හතයි ඉන්පස්සෙම මනුසලෝකට වඩිනවා ස්වාමීල් කොහාටද වඩින්නේ සියලු බුදුරජාණන් වහන්සේලා අත් නොහල අවිජහිත පුුණ්‍ය භූමියක් බවට පත්වන සංකස්සපුර දවාරයටයි වඩින්නේ මෙතෙක් මගේ පරපුරේ පහළ වුණ සියලූම බුදුරජාණන් වහන්සේලා හත්වෙනි වසවාසය කළේ තෞතිසාවී අනග්‍රහිණස එ සියලුම බුදුරජාණන් වහන්සේලා තෞතිසාවෙන් නික්මිලා සංකසපුර දවාරයටයි වැඩි මමත් ඒ බුදුරරුන්ගේ චාරිත්‍රය අනුගමනය කරමින් සංකසපුරයටම වඩිනවා. මුගලන් මහරහතන් වහසේ ඇවෙල්ලා භික්ෂූන් වහසට සඳහන් අ රැස්සලායින මිනිස්සුන්ට සඳහන් කළ තව දවස් හතකින් වඩිනවා සංකස්සපුරටයි වඩින්න්නේ. සියල දෙනාම පිටත්වෙනවා සංකස්සපුරයට යන්. යඩ බෑ මිනිස්සු කියනවා අපිට ඇඩ බැහැ හඟක් දුරයි උගක් ඈතයි මෙතන වයිසක කාන්තාව ඉන්නවා තරුණ කාන්තාව ඉන්නවා ගැබ්බර කාන්තාව ඉන්නවා ඉතා අල්ලා බාල දෙරිවීෝ ඉන්නවා වයස් ගත පිරිමියා ඉන්නවා ලෙඩවෙච්චා ඉන්නවා ස්වාමිනයේ හා දීර්ග දුරක් දවස් හතක් ඇතුළත කොහොමට පයින් යන්නේ ඇතක් මතුන් සියකට වඩ වැඩි දුරක් කොමද අප යන්න කියලා හනවා මහරහතන් වහසේ කෝටි ගානට කතා කරලා කියනවා සියලු දෙනාම ලැස්තිෙන්ද යන්න කියලා එක වචචනය ඇයි ආයහන්නය කොහොම දෙයන්නේ කියලා සල දෙනාම පිටත්ව නොයන්ඩ මේ තරම් දෂ්කර ගමන මෙ තරන් දුරුව යන්ඩ පැය ඉති ඒ නිසා කෙනෙක් තමන්ගේ මල්න්නට අත දාලා බුලත් ටක් හදාගෙන මේක අපහපා ය්ඩ කෙල තීරණය කරලා බුලත්ට හදලා කටේ තියාගෙන බලහම් සංකසපුරී ඇතුද හාගත කාතාව කෙස්ටය ගසා දාල එක ලෙහිු සැවත්නවරී එ ගැටගැහන්නේ සංකස්සපු වේ ඒ විනාඩි පහක් අයක් ඇතුළත මේගොලු සංකසපුරී හිල්ල කොහම දම වෙන්න ආංක නිසා තමයි ධර්මය සඳන්කලේ ඉර්දිවන්තයකුගේ ඉරදිම ශක්තිය ගැන හිතන් න්ඩෙපා කියලා මේ ලෝක සඳහන් කරන්න අචින්තනීය වස්තු කීපය බුද්ධ විෂය ගැන හිතන්ඩ පාකිවා ලෝක විෂය ගැන හිතන්ඩ පාකිවා සත්ව විෂය ගැන හිතන්ඩ යන්්ඩපාකිීවා යරුදධවන්ේයකු යුද විශේ ැන හිතන් ඇන්ඩපාකිවා හම හිතන්්ඩ ගවත් අපි උම්මත්තකව බාට පත්වෙනවා. මද අපට තේරෙන්නේෙ නෑඒ කරන්න කොහොමත කියලා. ග අනවශ්‍ය විද හිතන්ඩ පාකිලම කිය. ද මේ තියෙන මුගලන් හරහතන් වහස ේරදමේ ශක්තිය. මහපොළොව යටින් අකුල ලයිතියෙන්නේ සැවත් නුවර ඇතුළට සංකසපුර අරගෙනයිතින්. සියලු දෙනම ඇතුල්ලුන්ට පස්ස ඒරදි අත හැර ම සංකසපුර තිබුණ කරමයි. ඒදරද සංකස්පුරේ එහෙන් ගැලවිලා මෙහයාාවහම එතන මහාවාටයක් හෙදිල නැද. එමකක් නෑ ඒමකක් කිම තැනකනෑ. අකුලබ පස් බෝඩ කොයි ඒහමහි පුද්නෑ. ද මේවනි අපිට නැගෙන ප්‍රශ්න ඒකයි කීව ඉර්දිවන්තයකු ගේරද විශය ගැන හිතන්ියන්න්න පා කියලා දේවාගේ ඉර්දි දක්ව බෝතෙන් ලෝකයගේ හිතසුව පිණිස ආන් එදා සංකස්පුරයට ගේපු මේේ කෝටි ගානක් මිනිස්සු සියරු දෙනාම බෞද්ධ නෙමේ මු බුදුරජාණන් වහස ලෝක විවරණ ප්‍රාතිහාරය දක්කොලා දෙවන්ට මිනිස් ේනවා මිනිස්සුන්ට දෙව පේනවා බ්‍රහමයන්ට මිනිස්සු පේවා මනිසුන්ට ්‍රහම වා සඳහන් කරන බහපොළුවේ ඉන්න කුරුකුම්බියා පවා බ්‍රහ්මන්ටත් පේනවා. නිරෑවල්ල ඉන්න අයටත් මේ දර්ශනය පේනවා මනුස්ස ලෝක ඉන්න අයටයි දෙවියන්ටයි අපාය ඉන්න අයත් පේෙනනවා. පිංකරපපුවා ඉහෙලින් පේනවා පෞකරපුුව යටිින් පේනවා මේ එකකයි ලෝක විවරණ ප්‍රාතිහාරය කියන්න. යටිින් පේන දුක දැක දැක භාගිතන් වහස වඩින අසිරිය බලබල බෞද්ධා බෞද්ධ බේදයක් නෑසිල දෙනාම සාධ සාධකී කියය මේවාගේ ආශ්චරිමත් පූජාවකින් පූජා ලබන්්ඩ මමත් දවසක බුදු වෙන මයි කිය පාර්ථනා කළා. ආන්ගේ කාරණාව නිසා තමයි පස්සේ යහන් නිස්වාමීනී ඒ ප්‍රාර්ථනා කරපු ඔක්කොම බුදුුවෙන අද කියලා එතකට අෛදේශනා කළේ මහනිලි වේරයවන්තයෝ එක මුදුන් පත් කරගන්නවා සමහරයි පාරවිතා දහය විතරක් පුරල මහරහත් බෝධීෙන් සසර ඉවර කරනවා සමහරයේ පාරමිතා විස්සක්පුරල ඒැන පාරමී උපාරමී විතරක් පුරල පසේ බුද්ධත් එයන් සසර කෙරවල කරනවා වීරවන්තයා පාරම උපාරමී පරමත්ත පාරමි කන සමතරෙන් සත් පාරමිතාවම කරලා ලොවතරා බුද්ධරාජිත ත්වෙනවා. එනිසාම ප්‍රාර්ථනා කරන සියලු දෙනනාම බුදුුවවා නෙමෙයි. බුදු වෙනවා කියන මේ ලෝකයේ පරම දුර්ලබම කාරයයි. සුකෝ බුද්ධානන් උප්පාද ඒ තරන් දුර්ලබවූ බුද්ධරථනයාගේ උපත ලෝක සත්‍යයාට මොන තරන්ග හපතක්ද අප අපාය ගන දැනෙන හිටියද අපි අපායි ගැන දන්නේ අ සතරාපාය ගැනම දන්නේ නේ මොනමොන කර්මකරපු අපායට ය නොද කියලා දන්නේ නේ මේලෝක නැත්්‍ය වසයෙන් රැකීතු සීලියක් තියනවද කියන කාරණාවක් අපි දන්නේනේ ඉපදිච්ච සත්වයා මැරිල කොහෙද නැවත උපදිනවක් කිය කතාවක් දන්නේන්නේ ගතියේ ඉපදෙන් නැතුව සුගතියේ උපදදින්න නම් මොවද කළ යුත්ත කියලාපිදන්නේ නෑ. මේලෝක මොවකලුද්ද සුගතිගාමී වෙන්නේ මේ ලෝක මොවකලුද්ද දුගති ගාමී වෙන්නේ මේ ලෝකේ මොනවකළුද ද ඊළඟ ලෝකේ දනදාන්‍යයාාදී ආඩ්ඩි වෙන්නේ මේ කරුණු එකක් අත් අපි දන්නවාද මෙ සියලුම කරුණු අපිට කවුද කියලදුන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ. ආංගේ භාගිතුන් වහසේ කරුණු කාරණනාටික අපිට කියල දුන්න නිසායි. අද මේ මගව බත් අපිත් ගමන් කරන්නේ අපි සියලු දෙනාටම තියෙනවා නිත්‍ය වූ සීලයක් එකට කැඩි පන්සෙල් කියලා ටික බෞද්ධයට විතරද නිත්‍ය වෙන්නේ මෙමුළු විශ්වයේ සියල දෙනාටම නිත්‍ය සීලය එකට ආගම් වේ දෙයක් නෑ ලංකාව අයටත් පන්සෙල් ලෙසේ මයි ඇත කෙරවල අන්ටර්ක්ටික ජීවත්තියෙන ඇත්තේ පන්සිල් සාධහරුණයි නවත් ඒක හැමෝම දන්නවද එක හැමෝම දන්නේ නෑ. භාගිතුන් වහස පෙන්නපු නිසා භාගිතුන් වහස කියල දුන්න නිසා අපි දන්නවෝ මිසක් නැත්තැන් අපි දන්නේ අපි දන්නෙත් නෑහ නවත් පන්සිල් පද උල්ලංගනය කිරීම ඒ කාන්ත නිරයට වාර්ගයයි. යමෙක් පන්සිල්ලොලින් අතමිදිල. උල්ලංගනය කිරීම අතමිදිල පංචසීල ප්‍රතිපදාව මත පිහිටලා කටයුතු කරනවන මරණින් මත සුගතිය උපදින කෙනෙක් මු කෙනෙක් සුගතිය උපදින්නේ සීලය නිසා ඉපදනාට පස ලැබෙන දේවල් තීරණය කරන්නේ ධනය නිසා නිසා දාන සීල අත්‍ය අවශයකි නමුත් මේ කරුණු කාගෙන්ද දැනගත්ති බුදුරජාණන් වහන්සේ නමකගේ උපත නිසා අංක නිසා බුදුවරුන්ගේ උපත ලෝකයට පුදුම සැපයක් බුද්ධෝත් පාද කාලයේ නිරේ උපදිනාය අල්පයි අබුද්දෝත් පාද කාලයේ නිරේට යන අය බොහමයි එ නිසා බුද්ධාන්තරය ලෝක සත්‍යයාගේ සිත් සතන් පහන් කරවලා අ කුසලයෙන් ඇත් කරවලා කුසලේ මත සමාධංකරවලා සතරාපාය මුදවලා සුගතියෙන් සුගතියට ගමන් කරලා සංසාරෙන් එතරකරවන්ඩ ලොෞතුරා භාගිතන් හසයඔබු මොම වෙනුවවිං අසීීමමාන්තික කැපකිරීමක් කරපු ලෝක දහත්වේ පහළ වෙච්චේ මනුස්සවර්ගයාගේ අග්‍රඵලයේ සම්මා සම්බුද්ධත්වේ. ඒ සම්මා සබුද්ධත්තේ අග්‍රඵලයේ මනුස්සව වර්ගයායට විතරක්නෙමෙයි. සමස්ථ ලෝක වාසී සියලුම සත්‍යයාගේ අග්‍ර පලේ භාගිත වහන්සේ එවන් බුදුරන්ගේ උපත දුර්ල බයි නමුත් ඒ උපත ලෝක සත්‍යයාට පුදුමාකාර සුවයක් සුකා සත්්ධම්ම දේශනා ධර්මය ලෝකයට දේශනා කරන එක නිර්මල පරි්‍යාප්තිය අහන්ඩ ලැබෙන එක ක සත්වට අසීමමාන්තික සුවයක් හැබැයි නිර්මල පරි්‍යාප්තිය හණඬ වෙන්ඩුවලේ. පංචපු බනිමිත්්‍ය සූත්‍ර දේශනාව භාගිතන් වහසි හරි අපූර් කාරණාවක් පැදිරි කරනවා. පින්නතින දෙවූ දිවිය ලෝකෙන් චුතවෙන්ඩ ලෑස්ති වෙනකොට සමහර දෙවිය නම් ගොඩක් සතුටුයි මරණයදැක දෙක සතුටුවෙනයි අද මේ ලෝකී. ත් සමහර දෙවෝ හරි සතුටුයි හේතු මොකදද චුත වන ගමන්ම උපදින්නේ මීට වඩා හොඳ තැනක එග මීට වඩා උසස් තැනක උපදින්නේ මෙතෙක් බුක්තිවිින්ද දිවව්‍ය සම්පත්තියට වඩායි තාම ඉහළ දිව්‍ය සම්පත්තියක් ඇති තැනක තමයි උපදින්නේ ඒ නිසා සතුටයි ගර මනුස්සලූකි නුසලෝක කෙනෙකුට තමන් ජීවිතයෙන් සමගණඩ යනකොට සතුටු නැද්ද සතුටු අය ඇති අඩනය වැඩි නමුත් සතුටු වෙනය සතුටයි තිසරන තියෙන වන පන්සිල් තියෙන වන දසදාන වස් වූ සම්පූර්ණ කරලන මීට වඩා හොඳ තැනක අනිවාරයෙන්ම උපදිනවා මේ මේ තරාතිරම තුළ ඔබ මම ගෙවන යම් ජීවන රටාවක් තියෙනවනං ඒ ජීවන රටාවට වඩා හැම පැත්තෙම උසස්තැනක උපදින්ට තියෙනවනං අපි අකමැතිද එහෙම වනත් කවුදකමැති මීට වඩා අසස්තැනකට යනවනං හැමෝම කැමති එහෙමනුත් අනඩන්ඩ දයකුත්නය බයවැඩ දයකුත්නය එහෙමන මේ උපන්න සත්වයා මැරුණ හම නැවතවතාවක් උපදින්නේෙ කොහෙද කියන කාරණාව මේ ලෝක තීරණය කරන්නේ කවුරු විසින්ද සීලය විසින්. සීලය තමයි ඔබෙත් මගෙත් උපදින තැන තීරණය කරන්න. දානයමකද්ද කරන්නේ ඉපදිච්ච කෙනට ලැබෙන්ඩෝනේ මුොනවද කියන කාරණාව තීරණය කරනවා. සීලය උපදින තැනතීරණය කරනව දානය ඒ පුද්ගලයට හම්බ විය ුතු දේවල්ටික තීරණය කරනවා. අනේහින්ද යටත් පේසෙන් පංච සීලයවත්තා ආරක්ෂා කරගෙන දසදානවස්තුූවත් ජීවිත සම්පූර්ණ කරගන්නයි තියන්නේ. සුකා සද්ධම්ම දේශනා ද ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා පැහැදිලි කරපු මේ ධර්ම පරිාප්තිය මේලෝකට ආරක්‍ෂා සහිත විතුරු කළා. එතකොට දෙවියලෝකෙ සමහර දෙවූ මේලෝක අතහැරල නන් දිවිය ලෝකය අතහරල යන්්ඩ සතුටින් ලෑස්ති වෙනකොට සමහරු විලාප කියල අඩනවා කියන කතාවනිිම මතක් කලින්. ආගේ අටන දෙවිය ගාවට අනික් දෙවියූ ඇවිල්ල කියනවා පින්වත අඩන්ඩ එපා. මෙ නික්මිලා සුගතියේ ගිහිෙල්ල උපදීද අඩන් දෙපා මෙ නික්මිලා සුගතිය ග හිල්ල උපදීට ඒ සුගතියට ගියහම ඒ සුගතිය හොයාගණ්ඩ තියෙන හොඳම දේ හොයා ගණඩ ඒ හොයාගතදී එක්ක මෙ සංසාර ජීවත්තට සුගතියට ගිහිල්ලා හොඳම දේ හොයාගණ්ඩ ඒ මත මනාව පිහිට අන්්ඩ ඒ මත පහිට ලානැවත පින් කරලා අපි ගාවටමෙන්න්් මේක තමයි දෙන උපදේශී. තෙරට ප්‍රඥ්ඥ්‍යාවන්ත භික්‍ෂුව කහනුව ස්වාමීණී දෙවියෝ දිවියලෝකින් චුතවෙලා ගිහිල්ල උපදින සුගතියම කන්්ද කියලා. භාගිතු නහස ලබල දෙන පිළිතුරතමයි ඒ සුගතිය තමයි මනුස්සලෝක කියලා. ඒ සුගති හොයාගණන්ඩ තියෙනද හොඳමදේ හොයන්ඩ කියල කියනවා ස්වාමීනිම කදේ. තතාග තප් වේදිත ශ්‍රී සත් ධර්මය හොයාගණ්ඩ කියලයි කියන්නේ. ටගේ කාරණාව කියඩයි මේ කරනු ටික මතක් කළේ. තතාග තප්ප වේදිත කියල කියන්නේඇයි. ලොවතුරා භාගිතුන් වහසගේ ශ්‍රී මොකහෙෙන් ද දේශනා කළ ධර්මය. එකනේ නියම නිර්මල ධර්මය මිසක් ධර්මය වගේ දෙයක් හොයාගන වැඩක්ු. ධර්මය හොයාගඩ වේ. එ සුකා සද්ධම්ම සවන න දේශනම් දේශනා කිරීම ශ්‍රවණය කිරීම සැපයක් හැයි ධර්මය ශ්‍රවණය කළොත් තමයි ඒක සැපයක් වින්. ධර්මය වගේකක් ශ්‍රවනය කළට එහෙම වෙන්නේ නෑ නිර්මල ධර්මපරිාප්තිය ඇයි ඒ ධර්ම පරිාප්තිය නිර්මලව ශ්‍රවනය කරන්න වුවම නහි කියල සඳහන් කළින් සංසාහර එතර වඩනම් නිර්මල ධර්මය ය හඩුවනේ අපිට යම් කාරයක් කරන්න ගියම් අපිගේ අපිට වෛද්‍ය ශිෂය කැටිට විශ්ව විද්‍යාලට යඩුවන අපිට වෛද්‍ය විද්‍යාවට අවශ්‍යදය වලිගෙනග නැතු වෙනත්මොන හරිගෙනගෙන වෛද ශෂයක් වන්නඩ පුළුවන් ආංහෙමනං මෙ නිර්මල භාගිතුන් වහසේගේ ධර්මරත්නය වෙනමට ධර්මය වගේ එකක් අහළ මේ සංසාරය එතරවෙන්න පුළුවන් වීද එම බෑ. නිර්මල ධර්ම පරයපතියමයි අහන්රුවෝනි. ඒ අනකොට කොහොම දහන් දෝනේ ආකාරකීයක් දේශනා කළාද බණහන්ඩ ආකාර පාහ. ආකාර පහත් තියෙනවා බනහන්ඩ හැබැයිතින්ගේ ආකාර පහෙන් බණහන්ඩ පුළුවන් වුනොත් මරණයත් එක් අනි වාර්යම කොහිදුපදින්නේ දෙවිය ලෝගක උපදිනව මයි. ඊට වඩා තියනවා තවලාභයක් අපි දන්නේ අපි සංසාරය කවදනං සෝවාංවත් වෙයිද කියලා නමුත් මේක්‍රම පහට අනුව හරියට දධර්මය ප්‍රගන කරගත්තුත්. කාන්තෙන් දෙවනියාාත්මය අනිවාරෙන් සෝවාමෙනවාති අප නිශ්චිතයක් නෑන කවද සෝවාන්මීද කියෙන දැනට ත්‍රහේතුක ද ත්‍රහේතුකද දහේතුකද කියලදන්නත් නෑ ඉති මේ ජීවිත ත්‍රහේතුක හේතු සම්පත් තියන කෙනෙකුට උත්සාහ කළත් මඟ පල ලබන්න පුළුවන්. දහේතු කනක් මේ ජීවිත මගපල ලබන්න බැහැබැයි ධර්මාව බෝධය ලබ්ඩ එක බාධාවක් නමේ. එහෙම කල්පනනා කර ලබලොත් ඇි කවදා ත්‍රහේතුක වෙලා සංසාරෙන් එතරවීද දන්නේ. එතකම් භයානක සංසාරි සැරි සරන්ඩ වෙනවා. නමුත් මෙන්න මේ භාගිතුන් වහසේ දේශනා කරන ක්‍රම පහටානුව යම් කෙනෙක් නවලෝකෝත්‍ර ධර්මරත්නයක කොටසක් හරි මනාව ප්‍රගුණ කරගන්නවා නං. මරණයත් එක්කම දිවිය ලෝකින් උපදිනවා. ඒ දිවියලෝකින්. සුද්දවාසිට ගිහිල්ල නිවාරයෙන් සෝවා වෙනවා. සුද්වාසි ඉදිවිය ලෝකං සෝවාන්ෙන සුද්වාසර ගිහිල්ලන මේ ඉදිවිය ලෝක සෝවා වෙනවා. එට බානකදැ මේ ආත් මේ සෝවාන් නොවී මරණයට පත්සලා දෙවලු උපදිලා එතනදි සෝවාන් වඩ පුළ හම්මඟක් නිම කියන්නේ. එදර කොයි ආකාරෙන්ද බණහන්ඩි කැන සුතා හොඳට හණ්ඩෝනේ දතා අහන ධර්රමය හොඳට මතක දයාගණ්ඩු න ධරණය කර ග්ඩුවන වචසව පරිචිතා වචනයක් වචන ගානය හණ්ඩ නේ අන්න එක තමයි භාවනාව වචනයක් වචනයක් ගාන අහන් ඕන ධරමයේ ඒ කියන්නේ එතකොට තමන්ගේ හිතට බාහිලට යන්ඩ ඉඩක් ඇත්තමන කියන එකයි. ඇයි මේ වචන දේශනා කළ ඉවර වෙන කොටම ළඟ වචනිට දේශකයා යොමු වනවා ඊළඟට තවගේ නත් ඒ වචනට ඕන දං වැලක පුරුක් වගේ මේ වචන ඊළඟ වචන ටීළඟ වචනින් ඊළඟ වචනට වචනින් වචනයට කම්දනවක් කියකෙනෙට එදර වෙන දේවල්ලෝට කල්පනා කරන්න හිතට එට දෙයක්නෑ අගේ භරනාවක් සුතා හොට අහාන්ඩෝන දතා අහන ධර්මය මනාව ධාරණය කරග්ඩෝනෑ වචසා පරිචිතා වචනයක් වචනයක් හණ්ඩෝන ගානය හන්ඩෝනෑ මනසානු පෙක්කිතා මොකදද මේ මනසානු පෙක්කතා කිය කියන්නේ මනසානු පෙක්කතා කිය කියන්නේ තමන් ආපු ධහරමයේ තමන්ගේ භාෂාවට පරිවර්තනය කරන්නඕනේ එක නතට බණහලතියෙන කොහොමද පාලියෙන් මේ මුල් පියවරවල් තුනම කරන්්ඩ කියන්නේ පාලීෙන් සුතා දතා වචසා පරිචිතා මේ ක්‍රම තුනම පාලියෙන් කරඩයි කියන්නේ. දේකමං විස්තර කළට වැඩක් නැහැ මොකද වර්තමානයක කරන්න පුළුවන් අයහෝ ගණන් කරන්න පුළහන් තරන් සුළු පිරිසයි. ඇයිහෙම සඳහන් කළේ පාලි දන්නේන මනේ අහන් ඕෝනි පාලියෙන් එකෙන් දේශනා කරන්න පාලියෙන් ර්ත පිරිික් සන්ඩෝන පාලියමයි පාලි අර්ථය පරීක්ෂා කරල තේරුම් අරගන්න වඕන ධාරණය කර ගත යුත්තේ ඒ පාලි ධරමයයි ඇති ඔයිටික වර්තමානය අපිට කරන්න බැරිකමක්තියනවා යුතුව තමයි පාලි දන්නේ නැතිකම ඒයි පාලි දන්න ඇත්ති කියලවූ ඉගෙන ගත්තේ නැතිද. ඉගෙනත්ත නැත්ති ක විවිධ උත්තර තියෙන්ට පොළුහ නමුත් සමස්තයේ පොදුව කියන කාරණාව පාලි අමාරයි කියන කාරණාව පාලි අමාර ගනන් අමාරු නැද්ද කෙලවූ එතකට තමයි උත්තර නැතුරේ ඉංග්‍රසිය අමාරු නැද්ද විද්‍යාව අමාරු නැද්ද කවූුත් කන අසමත්නේ ඉ ආයිපාරක් ලීවන ඉංග්‍රේසි අසමත්න තවත් පාරක් ලීවන්නේ විද්‍යාව සමත්න තවත් පාරක් ලීවනි ඉතින් අමාරු කිය ලත් හැරියද නමුත් මොනව ප්‍රගුණ කළත් කොච්චර ප්‍රගුණ කරත් අහවල් විශේ සම්බන්ධයෙන් විශේ සඥ්ඥ වනත් මරණින් මත්‍ය ඔක්කොම ඔක්කොමි කරන්නේ හැවයි සේරම පැත්තක දාලා ධර්ම ඒගෙන ගත්තනම් පාලී ගෙන ගත්තනං මරණින් මත්්‍යකොල් සුගතිය න අපිට ඒදෙක් හෙරුන් නෑ අමාරුවුයි කලකෙන එක අපේ අවසනාව වෙඩ පුළුවන් මද අපි තුන්මාසයක් විභාගලියලා ගෙදර ඉන්නකොට ජපන් බාසාව හදාරලා ජපාන යනවාන මාසතුනෙන් ඒ භාෂාවීගෙන ගන්න අය අපිට අශ්‍ය ප්‍රමාණයේ. මාසතුනෙන් කොරිය ඉගෙනන ගන්නවා. මාස පහ කැප කලානං පාලීගෙන ගන්්ඩ. පිටරට නමේ යන්ඩ වෙන්නේ දෙව්ලෝ ඇඩපුළවා. ධර්මයේ මනාව ප්‍රගුණ කරගෙන. අදත් බාධාවක් නෑ අවශ්‍යනං අදත් ඉගෙන ගන්න පුළහ. මේක ඉගෙනගත්තක ප්‍රධාන වැටිනාකම තියන්නේ කොතනද. යම් දේශනාවක් යම් තැනක ශ්‍රවණය කළුත් ට ඒ පිළිබඳව යම් කරුණක් ගැන සැකමතුුණුත් කලින්ම ගෙදර ඇවිල්ල ත්‍රිපිටකේ පෙරල්ලා බලන්ඩෝනෑ අද මම අහපු දේශනාව නිවැරදිද. ත්‍රපිටකේ හැටියටම දේශනා වනාද ඒ ත්‍රපිටකේ හැටියටක දේශනා වෙලා නෑ කියල කියන්නේ නිර්මල පරිියාප්තිය නෙමෙහි දේශනා වෙලා තියෙන් එතකොට අපිට නිවන් යන්ඩ බෑනයකින් එහෙම දන් නැතිකොටේ දේශනාව වැරදිනුත් මමක් යන්නේ වැරදි පාරයනිීමේද එහෙම වැරදිච්ායමේලෝක කොච්චර ඉන්නවාද කොඩා කුසස් අධ්‍යාපනයක් තියෙනයි. මේරට ඉතාම ඉහලින් පිළිගන්න අධ්‍යාපන මට්ටමක් තියෙනයි ධර්මයි පිළිබඳවබෝධයක් නැති නිසා මිත්‍යාදෘෂ්ටිය පිටි පස්සේ වැටිලා අපහහිට යන පර සුද්ධ කරනවා සෑහැන කාලකින්දලා. නත් නිර්මල ධර්මපරිාප්තිය දන්වනං මේ කාරණාව වැරදි කියනකට කියන එක ඇහන කොටම දන්නවා. අපිට වැරදි බනක් වැඩක්නේ භාගිතන් වහසගේ ධර්මය යෝනි. යම් කෙනෙක් ආංගේ ධර්මය මනාව දරන්නවනං යම් කෙනෙකුට ඒ ධර්මයේ දරන් අවස්ථාව උදා වෙලා තියෙන වනං ධර්මරත්නයගින් ලැබෙන සැපේ මනාව ජීවිතයට බද්ධ කරගන්න පුළුවන් ධර්මරත්නයෙන් ලැබෙන සැපේ වගේම ධර්මරත්නයෙන් ලැබෙන ආශිරුවාද ධර්ම රත්නයෙන් ලැබෙන අස්වසිල් නොඩුව උදා කරගන්නඩ අපිට පුළිවාා අද භාගිතන් වහසේ ජීවමාන රූපකයිෙන් අපි දකි නැති වුණට අපට භාගිතන් වහන්සේ ධර්මරත්නය ඉතුරු කරලා තියෙන ගියා. සුංගෙනුව සඳහන් කළ අසුකා සංගස්්‍ය සාමගග සංගයාගේ සමගිය සැපයක් සංගයාගේ සමගිය සැපයක් ඇයි සංගයාගේ සමගිය සැපයක් කියල කියෙන් මේ ලෝකෙ තියෙනවා බරපතල පාපකර්මකීයක්ද හයක් පරපතල පාපකරම හයක් මේ ලෝක කතා කරන මේ කාලේ වැඩිපුර කතා කරන පහයි ඒ තමයි ආනන් තරී පාපකරම නොත් හයවෙෙනයකක් තියෙනවා අක තම පලවෙනික මකත්ද එක තමයි මිත්‍ය දෘෂ්ටික කර්මය එක කොයි තරම් භයානකද මේ කෝටි ලක්ෂයක් සක්වල කල්පාන්තයේ විනාස වෙන කොට කෝට ක්ෂයක් සක්වලට අයත් සියලුම අවිචිම අවිචි මහ නිරයන් පවා විනාස වෙනවානි. ඉද අවිචී පවා දුක් පින්දිෙන සත්වයෝ අවිචීෙන් මිදෙනවා. නමුත් මිත්‍යා දෘෂ්ටික කර්මය කරපු බුද්ගලයක් අවිචය පෙහි පෙහි ඉන්නව නං කර්ම ශක්තිය විසින් ඔහුව මාරු කරනවා විනාසවෙන්නේ නැති සක්වලකතියෙන් අවිීචීකට. ආනන්තරයේ කර්මය කළ පුද්ගලය පවා ගැලවෙනවා මි්‍ය දෘෂ්ටි කර්මය කරපු කෙනා වෙනත් අවිීචයකට මාරු කරල යවන. කර්මය මයි කරන්නේ. අගන බරපතලම කර්මය තමයි මිත්‍යදෘෂ්ටික කර්මය. මේ කාලේ ලංකා අවාහරි අවාසනාවන්ත රට මිත්‍ය දෘෂ්ටි ැහි හැ තිෙනට ටක්කය කෙසේ වෙතත් සංගයාගේ සය සමගිය සැපය. නන්තරය පාපකර්මයන්ගේ එක සංගවේදේද ලොහිතු පාතික කර්මය ද එක සංගබේදේ දෙක භාගිතුන් වහසගේ ශරීර දහතුවිය ලේ සැලගීම තුන මහරහතන් වහසෙනම ගාතනය කිරීම හතර මවගාතනය කිරීම පහපියා ගාතනය කිරීම එතකොට ඇයි සංග බේදය එකට වි සංගද වටන්නේ භාගිතුන් වහසේද භාගිතුන් වහසනකි මුලඉන්නේ එතර කොහොඳ මෙතනද සංග බේදය එකට එන්නේ පිනති ඒ කාරණාව නිෙවැරදිව පැහැදිදි කළුත්. මාකල් පාසංක හතරයි ලක්‍ෂ එකක් පාරවිතා පිරුවේ ලොතර බුදුවෙන්න්න විතරක් නෙම ධර්මය අවබෝධ කරගෙන ලෝකයේට දේශනා කරන්න භාගිතු වොහසගේ පරණනිර්වාණයෙන් පස්සේ මේශාසනය ඉදිරියට අරගෙන යන්න ධර්මය ඉදිරියට අරගෙන යන්න සඟ පිරිසක් බෙහි කරන්න එක්කමයි. ඒනිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේට යම් කෙනෙක් හානි කළොත් එක පෞද්ගෙලික හානියක් භාගිත වහසට කරන පෞද්ගෙලි හානියක් නමුත් සංඝය බේද කරනවා කියල කියන්නේ සම්බුද්ධ ශාසනයට කරනහන් අන්න ඒක නිසා තමයි සංඝ බේදයක වෙන්නේ සඟසසුන ඇතිකරනවා කියන එක ලොවතුරා බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුව උොදවුරදු හතලිෙෙන් අති පහෙන් භාගිතුන් වහස පිරෙනනව පාන. මේ සාසන අවුදුද තලිස් පහහි ඉවරන්නද මේේ දක්වවෙද. එදා ඉවර වුණනං කෝබට මට බනාහන්ඩ. මේ ශාසනය ඉදිරියට පන්දාහත්තරන් කල් පවත්වගන යන්ඩ සග පිරිසක්කෝනේ. නිර්මල පරි්‍යාප්තිය ලෝකයට දානය කරන සග පිරිසක්කෝනේ. ආං ඒ සංඝරත්නය යම් කෙනෙක් බේද කරනව න ඒ සුළුපටු සංගබේදයක් නෙමෙයි සඳහන් කරනවා ලොෞතුරා බුදුපියාණන් වහසේගේ නික්ලේෂී හරද මණ්ඩලට එල්ල කරන දරුණුම ප්‍රහාරය සංගබේදය කියලා. මොද දරුවටික බේද කරලා දැම්මට පස්සෙ පැවැත් මඩුව. එතනතියෙන විනාසයක් එසා සංගබේදයක. අගේ කාරණාවෙන් මනාව පැහැදිලි වෙන සංඟසත්ස්වන සම්බුද්ධ ශාසනය වෙනුවෙන්. ලෝක සත්්‍යයා වනි වනස්තරං මහමහිවරැක් කලාද කරනවා අද කියන කාරණාව. එනිසා සංඝයාගේ බේදබින්න භාවේ නෙමෙයි සැපයේ සංඝයාගේ සමගිය යිලෝක සත්්‍යයාගේ සැපය බෞ් පත්වම. සමගියූ සංගයා නිර්මල පරි්‍යාපතිය වෙනස්්න කරම දේශනා කරනවා නමුත් කොටස් කොටස් වලට බෙදුන සංඝයා තමතවන්ට ඕන විදිහෙර ධර්ම පරියාපතිය වෙනස් කරන්න පටන්ගන්නවා සමහරයේ ර්තමානය ඒ සවභාවය අපි ඕන තරන් අත්දකින අයි අවාසනාව අපි ලබනවා. සමක් ගානන් තපෝ සුකෝ සමගියුවන්ට තපස සැපයක් සමගින් ඉන්නයට භාවනා කරනවා බණභාවනා කරන්න පුළහන් මිසා. බේද බින්න වෙච්චායට බණ භාවනා කරන්න පුළුවහන්ද. හිතේ ද්වේශයේ වයිරේතියාගෙන බණ භාවනා කරන්න පුළුවහන්ද. ආදර කරුණාව දයාව මෛත්‍රිය පදනම් කරගෙන මයිමසාාසනය ඉස්සරහට ඇුව. කේන්තියෙන් වෛර දේශයෙන් කාටද භාවනාවක් වැඩන්නේ. කාග දෙතකොට චිත්ත සන්තානයේ පිරිසිද වෙලා තියන්නේ. කාග දෙතුකොට සීල විසුද්ධිය තියන්නේ එනන සීල විසුද්ධිය චිත්ත විශුද්ධියට මඟ කියන. සීල විසුද්ධිය නැතු චිත්ත විුද්ධිය හොයාන්ට යක තේරුමක් න සමාරු වැරදි අර්ථකථන කරනවා. සීලයෙන් ඇති වැඩක්න ධනයෙන් ඇති වැඩක්න භාවනා කරන්නඩ යෝනි කියලා. ශෙල් නැතුව කෞද්ද භාවන වීහලටගී කාට දෙේ ඔප්පු කරලා පෙන් ට පුළිුවම්. ලොවතුරා බුදුරජාණන් වහන්සේ ඔබට මට අනුපූර් ප්‍රතිපදාවක් දේශනා කලා. මේ නිවන් මඟට යන අනුපුර් ප්‍රතිපදාවක්. එ අනුපූර ප්‍රතිපදාවේ මුල තියෙෙ මකක්ද. මුලම තියෙනෙ දානේඊළඟට තියනෙ සීලයේ ඊළඟට තියනෙ භාවනාව. සීලයේ මුදුම් පත් වෙලාතයෙන්ටන්න භාවනාව සම්පූර්ණ වෙඩ අන්න ඒක තමයි මෙච්චර කාලයක් අවුරුදු මෙච්චරක් භාවනා කළා මට කිසිම පලයක් නෑනි කියලා කියන්නේ. පයක් එන්න ඇත්තන් සමාධයක්ක් ලැබෙන් නැත්තන් නැවත මුලට ගිහිල්ල හොයල බලන්නට මගේ සීලේ කොතන දඩු පාඩුයකි. එකට පිළියම් කරලා අන්ඩ භාවනාවට. අගේ දැට ඔබට යහප තැක්වන්නේ. ඒකයි සඳහන් කළේ සමගානන් තපෝසක සමගියුවන්ට තපස සැප. තපස සැපයක් වඩ සමගියා පිළග තියෙන්ඩනේ. ධර්මදේශනාවට තියන කාලී නිමා වෙලා නිසා. බද්ෝොත් පාදය කොච්චරටිනවාද ධර්මරත්නය කොච්චර වටිනවාද සංඝයාගේ බේද බින්න භාවයක් නැතිකම සංගයාගේ සමගිය කොච්චර වටිනවාද සමගියූුවන්ට තපස කසේ යහපත උදෙසා බලපානවාද කියන කරුණු ටිකක් අපි ධර්මදේශනාාවත්තුලින් කෙටියෙන් සාකච්ඡා කරන්ට එදෙන. මේ කරුණු ජීවිතයට එකතු කරගන්න? සම්මා සබුද්ධත්වය ලැබිල තියෙන වෙලාවිී. නිර්මල පරියාාප්තිය මේලෝකෙ හොයා ගණ්ඩ තවමත් අවස්ථාව තියෙන වෙලාවිී. පෙරපින් වියදං කරලා තමන් ලබාගත්ත ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයට හොඳ සාධහරණයක් කරන්න බලාපපුරත්තුවෙන අය හැටියට. නිර්මල පරිාප්තියෙන් සංසාරයේ කෙරවල දකිින්ඩ. ඔබ සියලු දෙනාටම සද්ධර්මදානානි සන්සේය ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කල ප්‍රාර්ථනා කරනවා. පිඳතන අද මෙ උතුම් ධර්මදේශනාවේ දායකත්වය දරමම් ලබන්නේ දියතලාව කහගොල්ල ලිපිනේ පදිංචි Pජ. ශ්‍රියාව මහත්මිය ප්‍රදහන RM සෝමාවති මත්ම කරුණාවති ඉබුල්ගම මහත්මිය සහ PG. ජයසිරි මහත්මා විසින්. සියලු දෙනාගේ උතුම් බලාපොරොත්තු හටියර සිහි පපත් කරනවා විශේෂයෙන් නිදන ප්‍රාප්තියට පත්වතුුනා අය වසරතිස් හතරකට කලින් නිදන ප්‍රාප්තියට පත්ව වන හැන්ඩිසිංඥෝ දායබරණීය පියාණන්ට සිරිපාල දිනපාල යනායටත් නාන්නේ සිරි අරියදම්ම මහා ස්වාමීන්දරයන් වහන්සේ ඒවගේම පෙරේරා මහත්මියටත් සුදුහාමී මෑනියන්ටත් පැමිණි සියලු දෙනාගේම නමින් නිදන ප්‍රාප්ටියයට පත්තෙච්ච දෙමවක්පියන්ටත් මේපින් අඩුනැතුව අනුමෝදං වේවා සෙත් ප්‍රාර්ථනා කරනවා මවගේ මෑනියන්ගේ නිරෝගිසුවයේ වෙනුවෙන් මනියන්ට ආශිරුවාද කිරීමත් චන්ද්‍රපාල ජයිසරී ප්‍රත්නපාල මල්ලි ධනවති යසවති අනුලාවති දයාවත චන්ද්‍ර ලතා මහත්මයටත් කහගොල්ල දිය තලාව බදුුල් සියලුම ප්‍රදේශවාසීන්ට නිදුක් නිරෝගි භාවේ. චිරජීවනය සැලසේවා කියලා ආශිර්වාද කරනවා. සියලුම ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගීව සම්මා සම්බුද්ධ ශාසනය තුළ කටයුතු කරන්නත්. තිලකරත්න දිඹුල්ලන අලුතිවෙල බණ්ඩාරවෙල රත්පා සහ සහභාගි වූ අනිකුත් සියලූම ඥාතිමිත්‍රාදීන්ටත්. උතුම් නිර්වාණාවබෝධී සඳහාම මෙ රැස්කරගත්ත සියලුම කුසල ධර්මයන් හේතු වාසන වේවා කියල දාහික පිරිසවිසින් ආශරුවාදකරමින් පුුණ්ඥාණුමෝදනා කරනවා. සැදැහැවත් දායක පින් අනුමෝදං කළ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් වේවා ආශිරර්වාද කළ සියලු ඥාතීන්ට රත්නත්‍රී ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවයේ චිරජීවනය උදාවේවා. ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් අමාමහන් නිවනිින් සැනසීම සඳහා මේදායික පින්වත් පිරිස ඇතුළු සද්ධර්ම ශ්‍රවනය කළ ලක් වැසිලෝ වැසිියලු දෙනාටම මේ කුසල ධරමයන් හේතු වාසනාවීවා කල ප්‍රාර්ථනා කරවා. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා උ්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කන් තුළෝක සාාසනං දේවූ වස්සතුකාලේනය සස්්‍යිය සම්පත් හතු්ච පිතෝ බවතුළෝ කෝචරාජා භවතු දම්මිකු සුපත්තිවානයුක්වේවා